වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචි රංග විරාජ් 34 හැවිරිදි එක්තරු පියකි. පෙරේදා රාත්‍රියේ පටු මාර්ගයක යතුරුපැදි තුනකින් අපරීක්ෂාකාරී ලෙස ධාවනයේ යෙදුණු සිසුන් දෙදෙනෙකුට ඔහු අවවාද කර තිබුණා. එහිදී ඇති වූ බහින් බස් වීමේ අවසන් ප්‍රතිඵලය වූයේ අවුරුදු 16 සිසුන්ගේ හෙල්මට් ප්‍රහාරයට ලක් වී විරාජ් තම ජීවිතයෙන් සමු ගැනීමයි. මියගිය රංග ගැන සොයුරියක් කීවේ මෙවන් කතාවක්. අයියා පාංගේන තමයි කඩේට ගිහිල්ලා තියෙන්නේ. ඒ අන අතරතුර මේ ළමයි බයික් වලින් කෑකෝ ගහගෙන යද්දී අයියා කියලා තියෙනවා, "ඔහොම යන්න එපා, පාරේ පොඩි ළමයි යනවා." එහෙම කියනකොට තමයි මේ අපරාධය කරලා තියෙන්නේ. ඝාතනය සම්බන්ධයෙන් සැකකාර සිසුන් දෙදෙනා ඉක්ුත් 15 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාර සිසුන් දෙදෙනා ඊයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වෙනිදා දක්වා මාකොල රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමටයි අධිකරණය නියම කරේ. දරුවන්ට අවවාද කිරීමේ වරදට ජීවිතෙන් බන්දි ගැවූ රංගගේ නිසල දේහය මේ වන විට තැන්පත් කර ඇත්තේ ඔහුගේ නිවසේ. මියගිය රංගගේ පිරිය කුරුවරියක වූ අතර තම සැමියාට පහර දුන් සැකකරුවන් ඇයගෙන් අධ්‍යාපනය ලබන සිසුන් වීමද විශේෂත්වයක්. තමන් අකුරු කර වූ සිසු දරුවන් අතින්ම තම සැමියා ඝාතනය වේ යයි ඇය කිසි දිනක නොසිතන්නට ඇත. මේ ඇය කියූ කතාවයි. "මං ඉන්න පාසලේම දරුවෝ ටිකක්. මෙයා කියලා දෙනවා පාරේ වේගයෙන් යන්න එපා, දරුවෝ ඉන්නවා නේද" කියන එක. ඒකට තමයි මෙයාට මෙහෙම ගහලා මරලා තියෙන්නේ. මේවට හරි දඩුවම් නොදුන්නොත් මීට වඩා විනාශ මේ දරුවෝ අතින් සිද්ධ වෙන්න පුළුවන්. අපි ගුරුවරු විදිහට දරුවෙකුට අවවාදයක් දෙන්න බැරි තැනටපත් වෙලා. අද මේ දරුවෝ මෙච්චර දරුණු වෙලා තියෙන හේතුව දරුවන්ගේ අතට ෆෝන් දීලා තියෙනවා. නිදහස වැඩි ළමයින් සංවේදී නැහැ. රට වටා සහ ලෝ වටා සිදුවන දේවල් එසැනින් දැනගන්න පහතින් අපිව subscribe කර බෙල් සලකුණ සක්‍රිය කරන්න.